ආයිබෝන් කියලා පිළිගන්නවා ඊමනි කන්සෙප්ට් YouTube channel එකට channel එකත් එක්ක එකතුලා ඉන්න හැමෝටම ස්තුතියි ඔයා channel එකට අලුත්නම් channel එක subscribe කරලා ඔයාගේ අනිත් යාළුවන්ට දැනගන්න share කරන්න thumbnail එකේ දැක්ක විදිහට අද ඔයාලට මම කියා දෙන්න ආවේ binary mini trading strategy එකක් හොඳ strategy එකක් video එකට යන්න කලින් පොඩි මතක් කිරීමක් කරනවා playlist එකේ videos දාලා තියෙනවා ඔයාලා බලන්න මෙතන telegram group එකට ඔයාලා join වෙන්න community post එකක් යනවා ඒකට ඔයාලා vote කරලා ඔයාලගේ දැනුම වර්ධනය කරගන්න පුළුවන් pocket option mtfe binary මේ දේවල් කරන්න කැමති නම් ඊමණි කරන්න කැමති නම් channel එකත් එක්ක දිගටම එකතුලා ඉන්න channel එක share කරලා support එකක් දෙන්න right අපි ගිහිල්ලා බලමු මොකක්ද මේ අද strategy එක කියලා video එක කරන්න කලින් මම demo account එකේ ඔයාලට strategy එක මම දාලා තියෙනවා සීට 20ක් වගේ වෙනකම් මම profit කරලා තමයි trade එක ගැලෙව්වේ. එතකොට දැන් සාමාන්‍යයෙන් සීට 20ක් නෙමෙයි සීට 15,000ක් ඇදිත් මම close කරේ නැහැ. Analyze එක තමයි බැලුවේ. Right අපි බලමු මේ විදිහට අපි කොහොමද trade එක දාගන්නේ කියලා. මම උනා live trade එකකුත් ඔයාලට දාලා පෙන්නන්නම් වෙලාව තියෙන විදිහට. Right මම දැන් වෙන market එකක් තෝරගන්නම් සාමාන්‍යයෙන් අපි volatility 10 තෝරගමු. ඊළඟට rise and fall start time now මේක නම් ඔයාලා දන්නවයි 5 minutes නිසා සාමාන්‍යයෙන් පස් ගුණින් වගේ වැඩි කරලා time frame එක විනාඩි 25ක් වගේ දාගෙන කැමති stake එකක් දාන් allow equals දාන්න. ඊළඟට මෙතන resources වලට ඇවිල්ලා trade in view open කරගන්න. Trade in view open කරගත්තට පස්සේ මේ විදිහට තමයි එන්නේ. මම දැන් මේ trade වගේක් දාලා තියෙන trade එකේ analyze එක මේ තියෙන්නේ. Right අපි මුලින්ද අයියාමු. ඔයාලට මෙතන මාකට් එක සිලෙක්ට් කරන්න පුළුවන් මම 10 සිලෙක්ට් කරන්නම් 10 ඩෙරිව කියන එක 1 ඉන්ඩෙක්ස් කියන එක ගන්න ඊළඟට ටයිම් ෆ්‍රේම් එක ඔයාලා සුපුරුදු පරිදි 5 මිනිට්ස් දාගන්න ඉන්ඩිකේටර්ස් දෙකක් දාන් තියනවා RSI එකයි ඕසම් ඔසිලේටර් එකයි RSI එකයි මෙතන RSI එකයි awesome oscillate එකයි right ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ මෙතන තියෙනවා tool set එකක් ඒකේ horizontal line කියන එක click කරලා මෙන්න මෙතනින් ඔයාලට පේන ති mount එක යනවා මෙන්න මෙතන 50 සීමාව මෙහෙම click කරලා mark කරගන්න මෙතන pixel එක හදන්න පුළුවන් color එක හදන්න පුළුවන් right awesome oscillate එකත් ඔහොම තියන්න ඒකේ මොකුත් setting වෙනස් කරන්න ඕනේ නැහැ right why ලඟට කරගන්න ඕනේ මේ මාකට් පේන support and resistance ටික mark කරගන්න ළඟම තියෙන support සහ resistance ටික ඔයාලට පේන ඒ ටික මේ විදිහට mark කරගන්න හරි මෙතනින් මෙහෙම zoom in out කරන්න පුළුවන් මම දැන් මේ trading view ගොඩක් අය use කරන්න දෙන්නම් දාන්න ඇති right දැන් මේක නම් සුපිරි අප් එකක් තමයි තියෙන්නේ රයිට් වලට පේනවා මේ 70 සීමාව මේ මෙන්න මේ 70 සීමාව කියන්නේ ඕවර්බෝල්ඩ් තත්ත්වයක් 30 සීමාව කියන්නේ ඕවර්සෝල්ඩ් තත්ත්වයක් අපි මෙන්න මේ අවස්ථාවවලදී තමයි බයෝ සෙල් ගන්න දැන් මේ ඕවර්බෝල්ඩ් කියන්නේ අපිට සෙල් එකකට එන්න පුළුවන් ඕවර්සෝල්ඩ් කියන්නේ බයි එකකට එන්න පුළුවන් ඒ ඉද්දි බලන්න ඕනේ මාකට් එක තියෙන්නේ අපි අර ඇඳපු ලයින් එකද කියලා එක්ක සපෝට් එකද එක්ක රෙසිස්ටන්ස් එකද කියලා තියෙන්න ඕනේ රයිට් ඔයාලට දැන් මේ අවස්ථාවේ පේනවා පේනවා ඇති රෙසිස්ටන්ස් එක බ්‍රේක් කරගෙන යනවා මාකට් එක උඩට මම හිතන විදිහට තව ඉතින් මේක අප් වෙන්න පුළුවන්. නමුත් අපි තව චුට්ටක් බලමු ට්‍රේඩ් එකට යන්න කලින්. හරි මෙතන පොඩි රීටෙස්ට් වීමක් සිද්ධ වෙනවා. ඉතින් මම ඔයාලට කිව්වා ඕවර්බෝල්ඩ් කියන්නේ අපිට සෙල් එකකට එන්න පුළුවන්. දැන් මෙතන ඕවර්බෝල්ඩ් එලා තියෙන නිසා RSI එක ටික ටික හැරෙනවා. ඔයාලට බලන්න පුළුවන් මේ ඕසම් ඔසිලේටර් එකෙත් තාම සිග්නල් එක දීලා නැහැ ක්‍රොස් වීමක් හරි මොකක් හරි වෙලා සිග්නල් එක දීලා නැහැ මේ විදිහට අපි තව චුට්ටක් බලන් ඉමු මේක 5 මිනිට් කැන්ඩල් එක මොකක්ද වෙන්නේ කියලා බලමු මම වීඩියෝ එක ස්ටොප් කරලා ආයේ ට්‍රේඩ් එකට එන්ටර් වෙද්දී මම වීඩියෝ එක කරන්න ඒ අතර ඔයාලට පෙන්වන්න හිතුවා තව ට්‍රේඩ් එකක්
මම ඇනලයිස් කර 30 මිනිට් ට්‍රේඩ් එකක් ඒක 120ක් ප්‍රොෆිට් වෙලා තිනවා මම දැන් ඒ ට්‍රේඩ් එකත් ඔහොම ගලවන්න 121ක් ආවා 30 මිනිට් චාට් එක රයිට් අපි බලමු ඔයාලට පේනවා ඇති මේක තව අප් වෙනවා හරි ඒක මේ රෙසිස්ටර් එක බ්‍රේක් කරලා තියෙන්නේ හරි ඒ නිසා මම දැන් ටග් ගාලා මෙතන ට්‍රේඩ් දාන තැනට ගිහිල්ලා මෙතන මම අප් එකක් දානවා මොකද අපි මේක වැඩිලා මාකට් එක ආවේ නැහැ රීටෙස්ට් වෙලා උඩට යන නිසා ඔන්න මන් දැන් සිලෙක්ට් කරන් තිබ්බේ අප් එකක් දැම්මා අපි බලමු ට්‍රේඩ් එක මොකක්ද වෙන්නේ කියලා මම ස්ටොප් කරලා ආය ඔන් කරන්න රයිට් ඔල්ඩ් පේනවා ඇති ට්‍රේඩ් එක 113ක් විතර අප් එකක් ගියා නමුත් මම තව ටිකක් තියා හිටියා 110යි ඕන ඔයාලට ක්ලෝස් කරගන්නත් පුළුවන් ප්‍රශ්නයක් නැහැ ඔය විදිහට තමයි ඔයාලා මේ 170 සහ 130 ඕව බෝල්ට් ඇන් ඕව සෝල්ට් කියන තත්ත්වවලදී තමයි ට්‍රේඩ් කරනවා සපෝට් රෙසිස්ටන් බලලා එහෙනම් channel එක subscribe කරලා තියාගන්න මම ට්‍රේඩ් එක ක්ලෝස් කරන්නේ නැහැ අනිවාර්යයෙන්ම උඩට 115ක් විතර ගියා මම 120ක් වගේ තමයි ගන්න try කරන්නේ channel එක subscribe කරලා තියාගන්න අපි ගිහින් එන්න හැමෝටම සුබ දවසක් වේවා